මේ ආණ්ඩුව විකුණ මේ ආණ්ඩුව තමයිලු මේව ඔක්කොම වික්කේ. එතුමිය මං ඉදර නිින්දෙන් නැගිටලා මේක පාරම අවදි වෙලා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කොයිවත් මේ පෞගිය කාලේ අපි දැක්කෙත් නැ එක පාරම නිදාගෙන හිටපු මේවකෙන් ඇඳෙන් නැගිටලා නිින්දෙන් නැගිටලා එක පාරම මෙන්න හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියනවා මේ රටේ මේ සම්පත් විකුණනවා මේ වරාය විකුණනවා මේවා අපි ආරක්ෂා අපි අහනවා හිරුනිකා ප්‍රේමචන්ද්‍රගෙන් එතකොට හම්බන්තොට වරාය ආ යාපාන රජ්‍ය කාලේ දෙනකොට හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොයිද හිටියේ කියන එක අහන්න කැමතියි අපි. ඒ නිසා අපි කියනවා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියන බොහොම කාරුණිකව ඔබතුමිය නොදන්න ප්‍රශ්න ගැන ඇත්තටම කතා කරන්න එපා. මොකද ඔබතුමියගේ ප්‍රශ්න සම්බන්ධව රටේ ජනතාව පැහැදිලිව අපි දැක්කා. මොකද ඔබතුමී කරපු ක්‍රියාකලාප ඔබතුමී කරපු දේවල් ඔබතුමී තමයි වැඩිපුරම රංජන් රාමනායකත් එක්ක එක්කව වෙලා නොඑක් නොඑක් හඬපට එළියට දාගත්තේ ඔබතුමී. ඒක නිසා ඒකෙදී අපි දැක්ක පැහැදිලිව ඔබතුමී කොහොමද රංජන් එක්කවලා මේ රටේ නීතිය නම්මන තැනට වැඩගෙන ආවි කියලා. ඒ නිසා රටේ නීතිය කියන දේ දූෂණය කරේ රංජන් රාමනායක හා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර. එකක් එක පැත්තකින්. ඒ නිසා අපි කියන්න ඕනේ රටේ පොලිස් නිලධාරින්ට රටේ උසස් නිලධාරින්ට කතා කරලා එවැනි දේවල් රංජන් එක එක්කවලා කරේ ඔය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර. එතකොට අපි කියනවා මේ රට දූෂිත රාජ්‍ය නිලධාරින් මේ තැනට ගේන දූෂිත රාජ්‍ය නිලධාරින් ඇති කරන්න බැහැගෙන වැඩ කරේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හා රංජන් රාමනායක. මොකද හඬපට වලින් පැහැදිලිව අපි දැක්කා රටේ නීතිය නම්මලා සමහරක් වැරදි නැති මිනිස්සුන්ව හිරේ විලංගුවේ යවන්න පවා තමන්ගේ පුද්ගලික තරහමර පිරිමහ ගන්න ඒ වගේලා රංජන් රාමනායකගේ කනේ පටවලලා අන්තිම රංජන් ලව්වලා සානිය අබේසේකරලාගේ ඌමනා අපහාකාරකම් සානිය අබේසේකරලාට කියලා කරගෙන ශානිලාට කියලා අවශ්‍ය විදිහට නීතිය නම්මගෙන ඒ සියලු දේවල් කරේ මේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර. ඒක නිසා රටේ ජනතාවටවත් කොළොන්නාවේ ජනතාවටවත් අමතක වෙලා නැහැ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කරපු දේවල්. ඒක නිසා අපි ඒක විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මොකද අපි දැක්ක කොළොන්නාවෙන් ඡන්දෙ ඉල්ලලා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අද වෙනතෙක් කොළොන්නාවේ නැහැ. ආගිය අතක් නැහැ හොයාගන්නත් නැහැ. මේ ඊයේ පෙරේද ආපහු නිින්දෙන් නැගිටලා කියනවා සමහරක් අයගේ මේ ඌමනා එපාකාරකම් ඉෂ්ට කරගන්න සමහරක් අයගේ වැරදි අඩුපාඩු මකා ගන්න සමහරක් නාලිකාවල මේ ඌමනාවට මෙන්න මෙහෙම සමහරක් අය නිදොස් කරගන්න යනවා එහෙම කියලා. නමුත් ඊට වැඩිය කොළොන්නාවේ පුරවැසියෙක් විදිහට මම කතා කරන්නේ මේ මොහොතේ ඇත්තටම රටට අවශ්‍ය දෙයක් තමයි. මොකද නිකරුණේ කවුරුන් හෝ සිරදඬුවම් විඳිනවනම් ඒ පුද්ගලයාට සාධාරණයක් ඉෂ්ට විය යුතුයි. ඒක නිසා අපි දැක්ක පෞගිය කාලේ සානිය අබේසේ කරලා රංජන් රාමනායකලා එක්කව් වෙලා කරපු දේවල් නිසා අද වෙනතෙක් සිරදඬුවම් ලබන මිනිස්සු ඉන්නවා නිකරුණේ. ඒක නිසා ගරු ජනාධිපතිතුමාගෙන් බොහොම කාරුණිකව ඉල්ලනවා මෙවැනි දේශපාලනික ඌමනාවට සමහරක් මිනිසුන්ව සිරේ විලංගුවේ යවුවා. ඒ කියන්නේ දේශපාලනික ඌමනාවට සමහරක් මේ පැමිණිලි දාපු ඒවා පිටපත් සකස් කරලා ලස්සනට හදලා තිර රචනේ ලස්සනට හදලා බොහොම සුන්දර නාට්‍ය හදලා ඉවරලා අහිංසක මිනිසුන්ගේ හිරේ යවුවා. ඒක නිසා මේ වැරදි නැති මිනිසුන් හිරේ ඉන්නවා මේ දේශපාලන දඩබිමට හසු වුණේ. ඒක නිසා අපි කියනවා මේ දේශපාලනික දඩබිමට ගොදුරු වුණු ඒ මිනිසුන්ට අනිවාර්යයෙන්ම සමාව ලැබිය යුතුයි. Breaking.lk